ගෝටා දිනුවාම ගෝටා ප්‍රතිලෙයි. එතකොට එන්නේ අගමැති මහින්ද. ඊළඟට චමල් වෙනවා කතානායක. අර කාලකන්දි බැසිල් ඕක ගම්පා දිස්ත්‍රික්කේ කාලා ඕකත් මොකක් හරි ලොකු පෝස්ට් එකක් ඕකටත් දෙනවා ඊළඟට එනවා නාමල් රාජපක්ෂ. එතකොට පස් දෙනෙක්. එතකොට උන්ගේ ගෑනු පස් දෙනෙක් ප්‍රයිවට් සෙක්‍රටරිලා. එතකොට එතනම 10යි. ওই මිනිහාගේ පෝස්ටර් එකක් හරි ගහලා ඉන්න තැනක මම නම් ඉන්න බෑ. ඒ මොකද පෝස්ටර් එකෙන් හරි අපේ වෙල්ල විල ගන්න පුළුවන්. ඒ තරම්ම ජරහ මිනිහෙක් මම නම් ගණන් ගන්නෙම නෑ ওই රාජපක්ෂ පවුලේ එකෙක් ගණන් ගන්න. දේශපාලනය කියන්නේ වාසිතක කරන මහ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. දැන් ඔය බලන්න ඔය මේ සපත්තු සෙරප්පු දාගෙන කොහෙද යන්නේ? මං දැක ගන්න අර ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා. පත්තරේක පොඩි ළමයෙක් අරගෙන එනවා මේ පොහොට්ටු බා අරගෙන එනකොට ගෝතාබ්බේ ගහට එන මේ ඕන් නැමිච්ච නැමිලු නෙමෙන්නත් බෑ දිගෑරින්නද ඔහොම එවුන් ඕන් නැන්නේ දැන් මේ 70 වෙච්ච එවුන්ට මොන දේශපාලන පිටපියක් ඔයක් විදිච්ච වෙලා මේ ලෙඩ්ඩු මේ ඊය පෙරේදා ගියා සිංගප්පූරුවට මුගේ හෘද වස්තුව නෙමෙයි මුගේ මුළු ශරීරෙම හොඳ නැහැ මේ වගේ මාධ්‍යයටවත් මනුස්සෙන්ද නැ පොකින්ට හපන් වැලිකඩ ගිරගෙදර කොහොමද මැරුවේ එතන වැලිකඩ හිරගෙදරම මිනිස්සු සාක්ෂි දෙනවා ඒකට ඒ මිනිහා දේශපාලන වාසිතකද ඒ දවස්වල කිව්වේ ඔය ඔක්කොම කුඩුකාරයෝ නිදහස් වෙනවා මුන් ආවොත් ඔක්කොම කුඩුකාරයෝ නිදහස් වෙනවා උන්ගේ රිමෝට් කන්ට්‍රෝල් එක තියන්නේ වැලිකඩ හිරගෙදරනේ මිනිස්සු කොමරනවා ආයි බලන්න ඒ සංස්කෘතිය අනිවාර්යයෙන්ම එනවා හරක් කොන්සක හොඳ යුදසෙබලි කියලා කවුරුද දන්නවා හරි ඩිසිප්ලින් ඔක්කොම හුන්නට ගෙනියන යුද්ධයක් තමයි ඔය රාජපක්ෂලගේ මොකද හිතේ මේ මිනිස්සු ඔක්කොම හිතේ එහෙ මේ පපුවේ අමාරුවලුයි හරි අමාරුයි මෙහා ලෙඩ්ඩු එක්කේ උන්ට ඕවා කරන්න බෑ මම හොඳටම දන්නේ එකක් තමයි සරත්සොන්සේකට ඕක දුන්නේ ගෝකාබ්බේ ඉඳගෙන කිව්වා මෙතන මේ දිනන්න පුළුවන් සරත්සොන්සේකට බාර දුන්නොත් තමයි මේ යුද්ධය යා හොඳට කරනවා කියලා ඉතින් යා කෙරුවානේ බඩවැල්බක හිටන් එළියට එන්න වැදුනේ සරත්තනේ අපිට නෙවෙයිනි ගෝකටත් නෙවෙයිනි තහරන්ට වඩා අපන් ඔය රාජපක්ෂ පරපු කොහෙන් ගහයිද කොහෙන් වැදෙයිද දන්නේ උන් ඔය හොරකම් කරපු දන්නේ ඩීපී එක කොයකෝ ඔය හොරකම් කරපු ඔය ගහපු ගෑහිලි වල මොකෙන්ද ගැහුවේ නැත්තේ අර මිනිසුන් අර අගා දෙක වැටලා ඉන්න වෙලාවේදී රාජපක්ෂලා මොනවද කරේ බැසිල්ලා සුනාමියෙන් ගැව ඒකත් නෝන්ඩි වුණානේ යකෝ ප්‍රවෘත්ති කියනවා නම් දන්නවද පක්ෂග්‍රාහීව ප්‍රවෘත්ති කියන්නේ රංග බලන්න උලුප්ප උලුප්ප කියන ලස්සන ඒ මොකද ඒක උනේ කවුරුද දන්නවද රෙනෝ හැරින්නේ මොකටද කියන එක දන්නවනේ එහෙම හොඳ නැහැ මාධ්‍යයක් මෙහෙවන්න ඕනි ඒ විදියට මේ රටේ නීතියක් එහෙම මිනිස්සු මරන්න පුළුවන්ද දසන්ත මොනවද කෙරුවේ මාධ්‍යයට යන් යන් දේවල් කිව්වම් ඒක ඒකටනේ මැරුවේ පිහියකින් එනලා මරලා ඒව වෛද්‍ය වාර්තාවලු යට ගැහැව්වා පොලිසිය අර අනුර සේනාර නායකට උන් ඔක්කොම කරන්නේ ඔය බලු වැඩනේ අයියේ එහෙම වාර්තාව ලංගන්නේ ඒව අන්තිමට වුණ නෑ ඔක්කොම චෙක් කරලා තමයි දසන්තට දුන්නේ වැඩි තජුඩින් කො මරුවනේ වේදිකාවේ අහගෙන ඉන්න උන් බල්ලෝ වගේ අහගෙන ඉච්ච මං එහෙම ওই වේදිකාවේ හිටියනම් බොරු කියන්නේ නැතුව හිටපන් යකෝ කියලා අම්මා බල්ලා ওই රොත්තක් එක්ක එකා වුණාමනේ උන් ওই ගෑ ගහන්නේ ගමේ ගොඩේ මනුස්සය හරි අහිංසක එකෙක්වත් නැද්ද කොන්ද පණ තියෙන එකේ බොරු කියන්න එපා යකෝවත් කියන්නේ බයයි මහා ලොකෝට ආරසක චැන්ග්‍රිලා එකට දුන්නේ මොකද ආමි පිට කොටස එක නේද මහායිකානි දුන්නේ මහින්ද රාජපක්ෂ බණ්ඩාරනායක පිළිමෙත් ඔතනින් ගන්න හැදුවා ගන්න හැදෙන තමයි ඕකට උද්ඝෝෂණ වෙලා අඩුගානේ ඒක හරි එළියට දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ පිළිරුවක් දෙන්න තියෙන්නේ දුන්නේ නැහැ කල් හොරකම් කරලා හොරකම් කරලා ගිහිලා අරුගේ තාත්තගේ අම්මගේ හැදුවේ කෞතුකාගාරේ කොයි තෝනක ඒ අපෙන් හොරකම් කරපු සල්ලිනේ ඔය ගහපු ගැහිලි තමයි හොටට එන්න කියන්නේ ෆේස් ටු ෆේස් මාත් එක්ක කතා කරන්න වෙන මාර්ගය වේදියෙත් එක්ක ඕනේ ෆේස් ටු ෆේස් මාත් එක්ක එන්න මම ගෑණි කියලා එන්න කියන්නේ මං ওই ඩිග්‍රී ගහලා අරවා ගහලා නැහැ නමුත් මං අහන්නම් එයාගෙන් එයාගේ කතත් එක්ක ඇහෙන්නේ අම්මා බලන්න